පොලොවේ කැකරන සඳ වතුර ඉහිරේ කැකරන සඳ වතුර ඉහිරේ මත්තහන් අඳුරේ ඉහට හෙවනක් ලැබෙන තුරු අපි දුවනවා දුවනවා වැල්ලේ නොපෙනුනු අහස ගිනියම් පුපුරු ගහන පොළව ගිනියම් මේ කඳුළු මග හැලි දවුරු පොපුතුර පෙලියන්දි ජීවිතේ සොයන යෞවනේ කාටද කොකා ගස්සන්න යන්නේ? වැඩක් නෑ. එහෙනම් ඕක ගත්තේ? රෝඩ තට්ටුට ඇවිල්ලා ඉන්න පොලිස් කාර්යාලය මට අල්ලන්නේ. මෙමේ ඒ මිනිස්සුන්ගෙන් අපිට ඇති කරදරයක් නෑනේ. කරදරයක් වෙන්න කලින් තමයි පරිස්සම් වෙන්න ඕනේ. වෙනදට අම්මා නේද යන්නේ? ඔව් අනේ. අර අම්මට සුත්තේ කසණී පුණා. අයියත් ඉතින් අරගලයට ගියානේ. ඇත්ත. නැත්නම් ඉතින් කොහෙද අනේ මට ඕවට යන්න වෙලාව? නංගි ජොබ් එකක් කරනවද? අපෝනේ. මම TikTok ඇක්සස් කරනවා. මං ඉතින් ටීවී බලන්නේ නෑනේ. TikTok කියන්නේ ටීවී කියන එකක් නෙමෙයි. ඒක ඇප් එකක්. මට ඕවා බලන්න එකක් නෑ. අයියගේ ෆෝන් එකකින් බලන්න පුළුවන්. මේකේ? මේකෙන් කොහෙද ඕවා බලන්නේ? ඒක තමයි. නැත්නම් ඉතින් මගේ TikTok නොබල ඉන්න විදිහක් නෑ. නංගි ඉතින් දිගටම ඕවා කර කර ඉන්නද බලාපොරොත්තු? ජොබ් එකක් හොයාගන්න try කරන්න නැද්ද? අයියෝ නෑ. ඇත්තටම මගේ බලාපොරොත්තුව මෙවලින් ඉස්සරහට.
ඉන්නන්ගේ මේ මොකක්ද ටික්ටොක් ද මොකක් දෙකින් මේ ඉස්සර හට යන්න පුළුවන්ද මේ මයක් මේවලින් පුළුවන් ටෙලිඩ්‍රාමවල ෆිල්ම්ස් වල මේන් රෝල්ස් ගන්න අනිත් එකක් දැන් මේකේ ෆලෝවර්ස්ල වැඩි වෙනකොට මේ අපිට සල්ලි හම්බ කරන්න පුළුවන් ඒකත් නරක නෑ ඇත්තටම අක්කේ සල්ලි ටිකක් විසි කරා නම් හොඳටම ඇති මම ප්‍රොඩියුස් කරා මම මේන් රෝල් එක කරා ඉතින් මම ප්‍රොඩියුස් කරන්න ලොකු සල්ලියක් ඕන නැතිනේ ඉස්සර නෑනේ ලක්ෂ 50ක් විතර ලක්ෂ 50 ලක්ෂ 50ක් තියෙනවා නම් මං ගෙයක් හදාගන්න කාපු මම නම් ඔය ගෙවල් හදා දුක් විඳින්න නැහනේ පොද පොපියුලර් ඇක්ට්‍රස් කෙනෙක් වෙලා ගියක් දොරක් ඔය වාහනයක් සල්ලි ටිකක් තියෙන බිස්නස් කාර් එක බැඳ ගන්නවා ආමේ අරකේ Flat blue and a flat. කවුද? මේ කාමරයක් රෙන්ට් එකට දෙන්න තියෙනවා කියලා කිව්වා. කොහොමද මෙහි කාමරයක් දෙන්න තියෙනවා කියලා දැනගත්තේ? මේ පලයා හිටපු අංකල් කෙනෙක් කිව්වේ. ඇත්තටම මම වෙන එකක් බලන්න ආවේ. ඒක වෙන කෙනෙක්ට දීලා නෑ. ගම කොහෙද? මං අනුරාධපුරේ. ජයශ්‍රී මා බෝධිය කිට්ටුවද? මේ නෑ නොච්චි ආගම. මේ ටවුන් එකෙන් පොඩ්ඩක් ඇතුළට යන්න ඕනේ. මොනවද කරන්න ජොබ් එක? මේ මම නර්සින් කරන්නේ. ප්‍රයිවට් හොස්පිටල් එකක. මම අර කාමරේ දෙන්නම්. හැබැයි වාගෙන කන්න වෙනවා. අනේ අක්කේ. මේ උයා ගන්න මගේ ළඟ හැලිවලන් මුකුත් නැහනේ. මම බලන් ටිකක් දෙන්නම්කො. හැබැයි ගෑස් එක නම් ගේන්න ඕනි. ආ හරි හරි. මං ගෑස් ගේන්නම්. එන්නකො කාමරේ බලන්න. මේටි කික්මට දීලා එනවා නේ කැන්ටින් එකට මට බෑ මේව විකුණුතුනේ ඉන්න මට කෝල් එකක් දෙන්න දුර ආයර එකක් වදින්න නැතුව ළඟ හිටියොත් මං ඇවිල්ලා යන්න එන්නම් ආ මං කෝල් එකක් දෙන්නම් අපි දෙක ෆ්ලැට් එකේ මිනිස්සුනේ අපි නම් මේ ළඟදී මෙහෙට ආවේ ළඟවනම් මං දන්නවා ඉතින් මුංචි කාලේ ඉඳලා ෆ්ලැට් එකේ හිටියේ මමයි ඉස්කෝලේ ගෞරවයට ගහ හිටියේ හොස්ටල් එකේ. ඒක ඇයික මූණ මතක නැත්තේ? මම ජප්නා හිටියේ. ළඟදි තමයි ෆ්ලැට් එකට ආවේ. ආ, ඒ කියන්නේ ෆ්ලැට් එකෙන් ගියක් ගත්තා. නෑ, මම ඉන්නේ අම්මගේ හස්බන්ඩ් ගේ ෆ්ලැට් එකේ. මොකද්ද? අම්මගේ හස්බන්ඩ්? අම්මගේ සෙකන්ඩ් මැරේජ් එක. අපේ අප්පා ඩමිල්. ජප්නා ඩමිල්. යා LDD එකේ ඉඳලා පස්සේ පුනරුත්ථාපණය වෙනකොට පුනරුත්ථාපණ ගඳුරේදී heart attack එක ඇවිල්ලා නැති වුණා. නෝරන්නේදී life එකේ ඇටි ඕම තමයි. මේ drill එකත් මගේ නෙවෙයි වෙන කෙනෙක්.
මන්තාව කාලයක් ඉදලි වල එහෙම ජෆ්නා යනවා. ජෆ්නා ගිලි වල එයාදී කාර් එකක් අරගෙන වෙඩින් ඩයර් ගන්න තමයි ඉතන්නේ. ඔයගල් පෙට්‍රල් බෝක් එකක් තියෙනවා. මම පොඩ්ඩක් බලලා එන්නද? අඩු දනක් බලලා විසි කරලා දාමු. මේ කැරලා බලන්නද බබා? බයි බයි බා. කට්ටකටම ඔක ඇත්තේ කුඩු. එන්න තමයි පොලිසිය අරුන් පස්සේ පන්නනවා ඇත්තේ. මේ ඉලිනම් අපි මේක විසි කරලා දාමු. නිකන් මහත් කියන්නේ ප්‍රශ්න දාගන්න ඕනේ නෑනේ නංගී. උඹලු දන්නෝනේ අපේ මහත්ය පොලිසිය කියලා. ඔබට මගේ නම ගෑවුනොත් එයාගේ ජොබ් එකට ප්‍රශ්නයක් වෙනවා. අප්පෝ මටත් නෑනේ චාටර් වෙන්න. අන්තිමේදී ගොසිප් වලයි TikTok වලින් ඩ්‍රග්ස් වික්කා කියලා. එන්න මේක දාමු. ඒ බයි 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 බා. ඩකිදරන්ගේ ඔක දනතර විසි කරන්න බෑනේ. මේ තරම් බලලා විසි කරමු. නැත්නම් අපි ඔක්කොම මාට්ටු වෙනවා. අපි මාට්ටු වෙන්නේ කොහොමද? අපි වැරද්දක් කරාද? නංගියා. බూరు පොලේ ඉඳලා වඩික පඩුර නැටුවත් බూరు ගැව්වා කියලා තමයි ඇදගෙන යන්නේ. අපිට නිකම් මාට්ටු වෙන්න බෑනේ. අපි ඔක සැනකන ඇත්තනම් බලලා විසි කරලා දාමු. මල්ලි බැරල් අපිට කාගන්න ඕනේ නෑනේ. අර බයික එකේ අපි උන් දෙන්නට වෙඩි තියලා. ඌ වර වැටලා ඉන්නේ.
Hi. Beautiful lady. Nice to meet you. Where are you staying? Mummy, me. Ramani akka gedara inne. Adha thamai ehata aave. Oh, Ramani. Chotya. Very, very intelligent lady. Yes. You are lucky girl. මේ මං කඩේට යන ගමන් අංකල් මං එහෙනම් ගිහින් එන්නම්. වෙට් වෙට් ඒ කියන්නේ මෙහි තියෙන හැම shop එකක්ම ඔයා වගේ ලීඩිස්ලට යන්න පුළුවන් තැන නේ. තේරෙන? මොකද ඔයා නියුකම කියන කන්දම මේ කියන්නේ. මොකද අපේ ප්‍රොඩක්ෂන් එක අපි හදා ගන්නවා. තේරෙන? I'm correct. ඒක නම් ඇත්ත තමයි අංකල්. මේ එතකොට දැන් අංකලුත් මේ ෆ්ලැට් එකේමද? ආ මම මගේ වයිෆ් මාව දාලා ගියා. මගේ යන් ඩෝටත් එක්ක. එතන ඉඳන් තනියට. But I am happy man. Yes. මේ අංකල් දැන් මං ගිහින් එන්නම්. අද නයිට් ඩියුටි වොෂ් එකක් දාලා නිදා ගන්න ඕනේ. ආ හා කොහෙද වර්ක් කරන්නේ? මම නර්සින් කරන්නේ. මේ ගිහින් නිදා ගන්න ඕනේ අංකල්. මම මේ ෂැම්පු පැකට් එකක් ගේන්න යනවා. මං ගිහින් එන්නම්. හා. ආ වෙයිට්. ඔහොම වැස්සට පස්සේ දකුණු පැත්තේ තියෙනවා සුපර් මාකට් එකක් වගේ shop එකක්. ඒක ඉන්නවා වැදගත් වෙනමත් තියෙන මහත්මයෙක් වගේ කියන. ඒකට යන්න එපා. ඒක වම් පැත්තේ තියෙනවා මාරගහයට අජීත්ගේ කඩේ. නේද මේ ෂර්ට් එකක් නැති මුදලාලි කෙනෙක් ඉන්නේ. ඔයා අජීත්ගේ කඩේට යන්න. ෂර්ට් එකක් නැති වුණොත් මිනිහාගේ පපු හොඳයි. හරි හරි අංක. දැන් ඉතින් මං දිගටම මෙහෙ ඉන්නවනේ. අපිට කතා කරන්න බැරියයි. මං ගිහින් එන්නම්. ඕකේ. හරි කලුස් එක දිවද? ඇයි? මොකද පොලිස් එකට විද්දව? දැන් නම් ඉතින් ඒක හොයන්න වෙන්නේ නැහැ. එහෙම අතරින් පුළුවන්ද? මේ ඔයාට දැන් නැති උනේ පර්ස් එක විතරයිනේ. හැබැයි ඔයා මේක උඩට ගියොත් ඔයාට තව මොනවා නැති වෙයිද දන්නේ නැහැ. මමත් කොළඹාවේ රස්සාවක් හොයාගෙන. ඇයි අපේ බඩරම ගහන්නේ මේකේ කාලා? යකෝ තියෙන එකේ පර්ස් එක ගහමුනේ ඉවරයිනේ. දැන් ඔයා කොහෙන්දන්ද ආවේ? රාජාංගනේ ආයේ මත. එතකොට කොළඹ ආවේ? එහෙම අදහසක් ඇතුව නෙමෙයි. බැංකු ලෝන් එකක් දාලා ගස් ලැබු දැම්මා. පෙරේදා ඒකටත් අලි ගැහුවා. බැංකුවෙන් ගහන්න කලින් මං කොළඹට පැන්නා. මේ පොඩක් ඉන්න. මේක ගන්න. ආ මේක ගන්න. මේ ඔයාට වල්ලලිත් එක්ක ඔට්ටු වෙනවා ලේසි කියලා හිතේ. මේ ජීවිතෙත් එක්ක ඔට්ටු වෙනකොට
හැබැයි ඉතින් ෂෝට් කට් එකක් හොයාගත්තොත් ගමන ලේසි වෙයි. ආසයිනේ දුවගේ දරුවට හොඳට ලස්සනට අඳින්න කන්න අඳින්න දෙන්න. හොඳ ඉස්කෝලේකට දාන්න. ඉතින් ඔය හැමදේම ඔයාට පුළුවන් දුවගේ මහත්තයාගේ රසාය පඩියෙන් කරන්න. බර ගිහිල්ලා මේ ගෑණිගේ පස්සේ බැල්මට දාපු හින්දානේ. අනද්ද? මොකද පරව කිව්වේ? ජකෝ. උන් ගෑනුද?